පෙර රජ දවස සිට ශ්‍රී ලංකාව ගොවිතැනින් ස්වයං පෝෂිත වූ රටක්. කෙත යනු ගොවිකමේ නිජ භූමියයි. එදා ගොවියා කෙත්වතු අස්වද්දා නෙලාගත් අස්වැන්න මුලින්ම ගෙන ගියේ කමත වෙතටයි. නැකත් පලා කමතේ කොළපුරවයි. කොළපුරවන ස්ථානය කමතයි. කමත වී අස්වැන්නේ අග්‍ර ඵලයේ ලැබෙන උතුම්ම භූමියන් හොත් ශුද්ධ ස්ථානයයි. සිංහල ගොවි සංස්කෘතියට අනුව කමතටද අත්වන්නේ අති පූජනීයත්වයක්. අයිබුවන්, ශ්‍රී ලාංකික අපේ අනන්‍යතාවය, අපේ සංස්කෘතිය ගැන කතා කරනකොට වී භෝගය, නොවේසේ නම් බුද්ධ භෝගය අපිට අමතක කරන්නට බැහැ. අපේ ප්‍රධාන ආහාරය වශයෙන් බත සකස් වෙන්නේ මේ බුද්ධ භෝගය මතින්. ඉතින් නවීන තාක්ෂණය කෘෂිකර්මාන්තයත් එක්ක මුසුවීමත් එක්ක අපේ සංස්කෘතිකම උරුමය අපෙන් යම් තරමකට ගිලිහී යාමක් සිදු වෙලා දෝ කියලා අපට හිතෙනවා. ඉතින් අප උත්සාහ කරනවා මේ වැඩසටහන් තුළින් ඔබට අපේ ඉපැරණි කමත් චාරිත්‍ර ගැන යම් අදහසක් දැනුමක් ලබා දෙන්නට. අපි ඇවිල්ලා ඉන්නේ මේ කහඹිලියාව ගමට හේවාවිස කෝරළේ පාත හේවාහැට ප්‍රදේශයේ. කොහොමද මේ කමත් චාරිත්‍ර සිද්ධ වෙන්නේ කියලා අපි දැන් බලමු. අපේ පාරම්පරික තිරිත් අනුගමනය කරමින් එවගේම මිනිසුන්ගේ සුහදත්වය, ගමේ තියෙන සම්බදියාව, වාදභේද තුරන් කරලා ගමේ එකතු වෙන හොඳ වැදගත් තැනක් තමයි අපි මේ කොළදීම්, ඒ වගේම කුඹුරේ කරන කටයුතු වලදී. මේ ගොවිතැනින් කරන දේවල් දේව සංකල්පත් ඒ වගේම බෞද්ධ සංකල්පත් එකතු කරගෙන තමයි මේ කටයුතු කරන්නේ. සාම්ප්‍රදායික ගොවීන් කමත් යන්ත්‍රයක් සකස් කරන ලද්දේ පියවි ඇසට නොපෙනෙන කමතට ඇස් යොමා සිටින භූතයන් වැනි අයවලුන්ගෙන් වී අසනු ආරක්ෂා කර ගැනීමටයි. කමතේ සියලු කටයුතු චාරිත්‍රානුකූලව සිදු කරයි. සාම්ප්‍රදායිකව ගොවීන් කරනු ලබන්නේ කමත් යන්ත්‍රයේ මැද වලක් හරහා එය තුළ කටුහක් බිල්ලා, පොල් ගෙඩිය, කොහොඹ පෝරුව, හිරැස, කොළබෝපුවක්, රමුක්, දිවි කඳුරු, බුලත් යකඩ කැබැල්ලක් වලතුරට පහා ඒ මත පළමු උක්පිඩගෙන වසා චාරිත්‍රානුකූලව කොළගෙන විත් හලයි. කමත් යන්ත්‍රයේ සතර දිසා මැද්දේ උපකරණ තබයි. සබ්බ ධම්මානුභාවේන සදාසොත්ති භවන්තු. හොඳයි, ඉපැරණි කමත් චාරිත්‍ර ගැන කතා කරන්න අපි ඇවිල්ලා ඉන්නේ පාත හේවාහෙට හේවාවිස කෝරළේ කහඹිලියාව ගම්මානෙට. අපිත් එක්ක ඉන්නවා සරත් ලියනගේ මහත්මයා. සරත් මහත්මයා, අපිට කියන්න දැන් මේ කමත් චාරිත්‍ර ගැන කතා කරනකොට අපි මුලදීම දැක්කා මේ අලුහන් වැඩිම කියන චාරිත්‍රය. මේ ගැන පොඩ්ඩක් කතා කරමුද? දැන් මෙතනදී දිල්හන් ඉන්නවා මේ අලුහන් වැඩිමෙන් බලාපොරොත්තු වෙන්නේ ඉස්සරම අපි අලුහන් වඩන හැටි කතා කරමු. හරි. මෙහෙමයි, දැන් අර අලුහන් වඩන්න ඕනන්නේ පොරණ චාරිත්‍රය කරුණ නම් බෝ මළුවට ගිහිල්ලා වැටිච්චි බෝපත් වේලිච්චා ගෙනල්ලා ඒක පුළුස්සල ගන්න අලු තමයි මේකට ගන්න ඕන ක්‍රමේ. ඉතින් ඒ විදිහට අරගෙන ඉස්සරහම අපි අර අරක් පොලක් තිබුණානේ. දැන් ඔව්, අර කොලට ඉස්සරහා අරක් වල කියලා එකක් දැන් අපි අර කොල වලල්ල. ඔව්. උතර හග්ගෙඩිය, බෑකැත්ත, පොල් ගෙඩිය
ඔයක තැම්පත් කරන තැන ඒ අරක් වලේ කරල් ලවුර තියලා ඒ තැම්පත් කරාට පස්සේ අරක් අර කොළවලලා තියලා ඊට පස්සේ තමයි අපි ගොයන් කපාන ඇවිල්ලා තියලා ඒ පළමු උප්පිටි තැම්පත් කරනවා කියලා අපි කියන්නේ කොහොමද උප්පිටි තැම්පත් කිරීම හරි උප්පිටි තියෙනවා ඊට පස්සේ දැන් මොකද කරන්නේ ඊට පස්සේ අපි අරක් වලට තමයි සරම ගොයන් තුම්මිටි ගෙනත් දානවා අපේ කාන්තාව ටික ඊට පස්සේ තුම්මිටි දාන එකෙන් අර පැරණි සිරිතක් ඇතිද එයාලා ගෙනල්ලා ඒ තුම්පිටි තැම්පත් කරලා රැඳලා මේ ගොයන් කැපීමේ චාරිත්‍රය ආරම්භ කරන ඒ විදිහට හොඳයි දැන් ඔබතුමත් එක්ක මට කතා කරනකොට දැනගන්න ලැබුණා දැන් අර බෙහෙත් ඖෂධ ටිකක් අර මැදින් තැම්පත් කොළවලල්ලේ තොලබෝ කොළේ තමයි උතන්නේ හීරැස්ස කරල් ලැබෝ ඊතන يعني මේත් ඖෂධ වලින් පිරිච්ච කොළවලල්ලක් නෝ ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ ඔය තියෙන ගන්න අස්සැන්න තියෙනවනේ අපි ඔය අස්සැන්නට විශේෂයෙන් කෘමි හානි වලින් හා හා කෘමි හානි වළක්වා ගැනීම ඒක තමයි බලාපොරොත්තු මම ගන්න හැටි හරි දැන් අතර මේ විදිහට දැන් වැඩ කරගෙන යනකොට ගොයන් අස්සන් ටික ඔක්කොම මෙතෙන්ට ගෙනත් දැම්මට පස්සේ මේ විදිහට හරකින් පාග ගන්නවා ඊට පස්සේ මොකද කරන්නේ සාමාන්‍ය කොහොමද අස්සන් වෙන් කරගන්නේ මේ දැන් පිදුරු ටිකයි වී ටිකයි අපි දැන් මේ කොළ පෑගෙනවනේ පෑගෙනකොට ඕක දැන් අපි දෙසරයක් උකුණු දැතිගොව අරගෙන දැතිගොවගෙන් ඉස්සෙල්ලා මැඩුවන් වෙන් කරගන්නවා හා මැඩුවන් කියන්නේ මැඩුවන් කියන්නේ මේ දැන් වී ඇටේ අපි කමතිදි කියන්නේ බරු හා හා බරුව ඇටේ ඒක බරුව වෙන් කරගන්න මැඩුවන් කියන්නේ පිදුරු වලට හා හා ඒ දෙක වෙන් කරගන්නවා ඉස්සෙල්ලා හරි හරි ඒකල වෙන් කළා අරගෙන ඒකේ ආය නැවත කරල් තියනවනම් නැවත මේ අඹරුව දාලා පාග ගන්නවා පාග ගන්නවා හොඳයි තවත් මේ අමතර මොන හරි කියන්න තියෙනවා දැන් මේ මැඩුවන් සහ බරුවන් බරු වෙන් කර ගැනීමත් එක්ක කොහොමද අවසන් වශයෙන් අස්සන් සකස් කරගන්නේ අවසන් වශයෙන් මම දෙයකට උදව් සඳහන් කරේ දැන් අපි මැඩුවන් අයින් කරගත්තට පස්සේ බරු වෙන් වෙනවා හා හා ඒ කියන්නේ උකුණු දැත්තෙන් බේරලා ගත්තාම මැඩුවන් ටික වෙනමත් බරු වෙනමත් වෙන් වෙනවා ඊට පස්සේ අපි දැන් මැඩුවන් කමතින් පිටට අයින් කරලා නැවත අරප්පුරට එකතු කරගන්න බරු ටික හා 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 ඒකල තමයි ගෝණි වලට එකතු කරගන්න වේලා ගන්නවා වේලා සුද්ධ කරගෙන කුළු වලින් එක්ක පොලනවා එහෙම නැත්නම් මේ හුලඟ කිරීම කරනවා හා හා ඊට පස්සේ තමයි වීඑස්එන් වෙන් කරගන්න ඔබ දැක්ක දැන් සාමාන්‍යයෙන් මේ වන විට සාමාන්‍ය කුමරු වල වීඑස්එන් නෙලන විට බොහෝ විට අපිට දැක ගන්නට හැකිවන්නේ පුද්ගලයන් එකෙනෙක් හෝ දෙදෙනෙක් සියල්ල යන්ත්‍රානුසාරයෙන් සිදු වෙනවා අවශ්‍ය වෙන කම්කරු ශ්‍රමය ඉතාමත් අල්පයි ඉතින් වඩා පහසුවෙන් සිද්ධ වෙනවා හැබැයි පැරණි සංස්කෘතියත් එක්ක අපි මුහු වුණාම මේ කාම්බිලියාව ගමේ පුදුම සුන්දරත්වයක් අපිට දක්නට ලැබුණා බාල මහලු පාසල් යන දරුවෝ සියලු දෙනා එකතු වෙලා ඉතාමත් සතුටින් සමගිය මේ කටයුතු කරන අපිට දැක ගන්නට ලැබුණා මේක තමයි අපේ පෙළ සංස්කෘතිය පැරණි කමත් චාරිත්‍ර ගැන කතා කරනකොට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෞතුකාගාරය තුළ අප සංරක්ෂණය කරලා තියෙනවා විවිධ ගොවි උපකරණ පාරම්පරිකව අප භාවිතා කළ මේකෙනත් ඔබට යමක් දැනගැනට අප අවස්ථාව සලසා දෙනවා පෞරාණික මුතුන් මිත්තන් පාවිච්චි කරපු වී මැනීම සඳහා භාවිත කරපු මෙනුම් උපකරණ ඇත්තටම කියනවා නම් අවුරුදු 150-200කට වඩා වැඩි වෙතත් අඩු නැහැ කියලා කියන්න පුළුවන්. කමතට අරන් ගියා ලාස් වර්ග, බුසල් භාගයේ කාල ලාස් වර්ග, කුරුණි වර්ග, වේදත්තේ තියෙන හැම මෙනුම් උපකරණයක්ම අරන් ගිහලා තියෙනවා කමතේ. අපේ මුතුන් මිත්තන් පාවිච්චි කර වී දැමීම සඳහා පාවිච්චි කරපු උපකරණ තමයි තියෙන්නේ මෙතන.
මෙතන ඇසුරුම් භාණ්ඩයක් වශයෙන් තියෙන පැහැපැස් පෙට්ටිය. වියසුරුම් භාණ්ඩයක්. පැහැපැස් පෙට්ටි බටපතුරු වලින් තමයි හදාගෙන තියෙන්නේ. ඒ වගේම මේ මළු වර්ගයේම පංකොළ, පොල්කොළ, තල්කොළ, වැටකියකොළ වලින් හදාගත් උපකරණ තියෙනවා. වී බෙරය කියලා කොස්කොටේකින් හදාගෙන තියෙනවා. වී බෙරය මැද හාරලා ඒකත් වීදාප උපකරණයක්. තව පිදුරු වලින්ම හදා ගන්නවා වී පිදුරු වෙණිය කියලා. ඒකත් වීදාප උපකරණයක්. හොඳයි, ඔබ දුටුව දැන් පාරම්පරිකව අපේ ගොවි ජනතාව අපේ මුතුන් මිත්තන් භාවිතා කළ උපකරණ මොනවද කියලා. බලමු දැන් කොහොමද මේ මැඩුවන් සහ බරු වෙන් කරගන්නේ සහ ඉන් අනතුරුව මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. අපි මේ ප්‍රදේශයේ සියලුම දෙනා පරම්පරාවි ගොවියෝ. අපි එදා ඉඳලම ගොවි තැන්පත් කරන ගමන් පැරණි තිරිත් ටික ආරක්ෂා කරගෙන යම් තාක් දුරට තවම ගැමි ගොවි ක්‍රමයේදී සිටිනවා. ඒ වගේම අපි මේ කමතක කොළදිමක් කරලා ඒ අස්වැන්න ලබාගෙන ඒ මූලිකම අස්වැන්නෙන් එක ඉඳුල් නොකර තියාගෙන ඉස්සරවම කරන්නේ බුද්ධ පූජාව සකස් කරලා කිරිආරයක් හදලා බුද්ධ පූජාව සකස් කරලා පූජා කරන්නේ. ඒ වගේම ඒ පී වලින් පවුලේ පරිහරණයට ගන්නට ඉස්සර වෙලා වැඩිහිටියන්ට අලුත්බත් කන්ට කියලා වෙනම කැකුළු හාල් තම් සකස් කරලා යවනවා. ඉන්පසුව තමයි පවුලේ වෙනුවෙන් ඒ පරිහරණය කරන්නේ. ඒ වගේම අපි මේ ප්‍රදේශයේ තියෙන ගොවි සංවිධාන හරහා මේ අලුත් හාල් එකතු කරලා ජාතිරිමා බෝධියට යවනවා. අලුත් හාල් මංගල්‍ය සඳහා වෙනම පීකොටසක් අපි ඒකට යවනවා. ඒක තමයි අපි මේ දක්වාම කරගෙන ඉන්නේ. හොඳයි, අද අපි ඔබට පාරම්පරික කමත් චාරිත්‍ර ගැන කතා කළේ පාත හේවා හැට හේවා විස්ස කෝරළේ කහඹිලියාව ගමේ උපාලි සමරකෝන් මහත්මයාගේ වගා භූමියේ ඉඳගෙන. ඉතින් ඔබට තවදුරටත් මේ ගැන තොරතුරු අවශ්‍ය නම් ඔබට පුළුවන් ලිපියක් ලියා විමසීමක් කරන්නට තිරේ දිස්වන ලිපිනයට. ඔබට අලුත් කෘෂිකාර්මික තොරතුරු වගේම මේ විදිහට පැරණි සංස්කෘතිය පිළිබඳ දැනුමක් ගන්නට අවශ්‍ය නම් ඔබට පුළුවන් ලිපියක් ලියා විමසීමක් කරන්නට. එහෙමනම් යලිත් ලැබෙන සතියේ ඔබ හමු වෙන බලාපොරොත්තුෙන් ඔබෙන් සමු අරගෙන යනවා. ඔබට පළබර වාසනාවන්ත සතියක් ප්‍රාර්ථනා කරනවා.